සචිත් පීරිස් කියන නම ඇහුවත් ඒ රූපේ දුටුවත් කටහඬ ඇහුවත් ඒ කවුද මොනවද කරන්නේ කියලා හැමෝම දන්නවා. සංගීතයේ ජීවිතේ කරගත් සචිත් ගැන පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා බහ කළේ ඔහු අසනීප තත්ත්වයෙන් සුව වෙලා නැවතත් සංගීත ශාස්ත්‍රයට ඇවිත් සිටි නිසායි. ඔහුගේ අසනීප තත්ත්වය නිසා කාලාන්තරයක් ඔහු දැක ගන්න ලැබුණේ නැහැ. දැන් නම් කවුරුත් කතා කරන්නේ ඔහුගේ අලුත්ම ගීත ගැනයි. නිර්මාණ එක්ක දවසක වෙන සචිත්ට අනුකම්පාව නිසාද ප්‍රතිචාර ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔහු මාධ්‍යයක් සමග කතා බහට එකතු වෙලා තිබුණා. සචිත් කොහොමද ජීවිතේ? කොහොමද දවස ගෙවන්නේ සංගීතයේ එක්කද? සතුටින් දවස ගෙවෙනවා. දවසේ වැඩ කටයුතු කරගෙන සංගීතයේ එක්ක දවස ගෙවනවා කිව්වොත් වරදක් නැහැ. කාලයක් මගහැරුණු සංගීත ජීවිතේ යලි පටන් ගන්න පුළුවන් වුණා. මගහැරුණු කාලයකටත් එක්ක මම දැන් වැඩ කරනවා. අඩුතරමේ මාසයකට වතාවක් හෝ ගීතයක් කරන්න තමයි මම දැන් බලාපොරොත්තු වෙන්නේ. දෙව්ලියේ කියන ගීතය රිලීස් කරන්න ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමක් විදිහට වෙන්නේ නැති නේද? ඔව්, මං අවුරුදු 6කට පස්සේ පසුගිය දෙසැම්බර් මාසේ නාඩගම් කියලා ගීතයක් කළා. ඒ ගීතයට හිතපු නැති විදිහට ප්‍රතිචාර ලැබුණා. කොරෝනා තත්ත්වය එක්ක රට වහනවා අරිනවා. ඒ හේතු නිසා මට ගීත කරන්න පරක් වුණා. නමුත් මං අලුත් ගීතයක් පහුගියදා එළි දක්වන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි දෙව්ලියේ ගීතය. මේ ගීතය මං ගායනා කරන්නේ සමිතා මුදුන් කොටුව එක්ක. මේ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් රසිකයින් කමෙන්ට් කරලා තිබ්බා ගීතය ලස්සනයි කියලා. ඒ ප්‍රතිචාර දැක්කම මට හරි සතුටුයි. සමිතා මුදුන් කොටුව කියන්නේ ලයන්විත හඬක් තියෙන ගායිකාවක්. සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම කතාබහට ලක්වන නිසාද ඇය මේ ගීතයේ ගායනයට යොදාගත්තේ. ටික කාලයකට කලින් සමිතා මුදුන් කොටුව වෙළඳැන්වීමකට සම්බන්ධ වුණා. ඇගේ කටහඬ ඒ මොහොතේ අහන ලැබුණම මම හිතුවේ දෙව්ලියේ ගීතයට ගැළපෙනම කටහඬ ඇය තමයි කියලා. ඒ නිසා පද රචනය හා සංගීතයට ගැළපෙන ඇගේ කටහඬ මම මේ ගීතයට යොදාගත්තේ. වෙන හේතුවක් නැහැ. ඇය අතිදක්ෂ ගායිකාවක්. රූප රචනා කලාව එක්ක දෝෂාරෝපණ එනවා වැඩි. පද හා සංගීතයට කොහෙත්ම නොගැලපෙන රූපරාමෝ කියලා බනිනවා. ඔබටත් ඒ වගේ චෝදනා තියෙනවද? වසර ගානකට කලින් මං ඉන්දියාවේ හිටියේ වයිදිස් කොළවර කියන චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න මට ආරාධනාවක් ලැබුණා. කොළවර ගීතයට මං සංගීතය නිර්මාණය කළා. නමුත් රටේ තිබ්බ තත්ත්වයක ඉන්දියාවේ ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. සිංහල අයට ඉන්දියාවේ ප්‍රශ්න. ඔය හේතු නිසා මං ලංකාවට එන්න වුණා. නමුත් කොළවර ගීතයට කරපු සංගීතය භාවිතා කළා වෙන්න කියන ගීතය නිර්මාණය කළා. මේ ගීතයේ වචනවල කිසිම හරයක් නැහැ, ගැළපෙන්නේ නැහැ. නමුත් ශබ්ද රසය නිසා තරුණීන් පිරිසක් ඒ වැළඳගත්තා. නමුත් බොහෝ දෙනෙක් මට බැන්නා නිර්මාණ කනව කියලා. වැරදි අදහසකින් නිර්මාණ කරා නෙවෙයි, ඒ ගීතයට නම් හැමෝම වගේ බැන්නා. නමුත් දෙව්ලිය ගීතයට ලස්සන රූප රචනාවක් කරනවා. ලැබුණු ප්‍රතිචාරවලට හානියක් වෙන්නේ නැතුව නිර්මාණයේ රසයට හානියක් නොකර. සචිත් ඉස්සර කොහොමත් ජනප්‍රියයි. නමුත් දැන් ඔබ ගැන කතා කරන්නේ ඔබට ප්‍රතිචාර ලැබෙන්නේ අසනීප තත්ත්වයේ අනුකම්පාවට කිව්වොත් හරිද? මම නම් කොහෙත්ම අනුකම්පාව ලබාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, නිර්මාණ කරන කෙනෙකුත් නෙමෙයි. මගේ දක්ෂතාවයට මට ප්‍රතිචාර ලැබුණොත් ඇති. මම මගේ ලෙඩේ මාකට් කරෙත් නැහැ, කරන්නෙත් නැහැ. කලාකරුවෙක් හැටියට අපේ දක්ෂතාවයට තමයි රසිකයින් අපි ළඟ ඉන්නේ. අදක්ෂයි නම් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ, නිර්මාණ අසාර්ථකයි නම් ප්‍රතිචාර ලැබෙන්නෙත් නැහැ. 2012 ඉඳලා වසර ගණනාවක් පිළිකා මාරයක සටන් කළ තරුණයෙක් දැන් හොඳටම සුවයි කියලා ආරංචි. දැන් හොඳටම හොඳයි. මනස සුවසේ තබා ගැනීම, මනස ලෙඩ කරගන්නේ නැතුව ජීවත් වෙන එක තමයි මම කළේ. හිත වැටුණු අවස්ථා තිබ්බා. ජීවිතේ නැති කරගන්න ඕන කියලා හිතපු අවස්ථා තිබ්බා. නමුත් ඇත්ත කියන දේ තේරුම් ගියාට පස්සේ අද දවස කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියලා මං ඉගෙන ගත්තා. අදටත් මම ජීවත් වෙන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි, වර්තමානයේ. ඒ නිසා අද දවස මං සතුටින් ගෙවෙනවා. ඒ සතුට නිසා මනස සුවපත්ව තබා ගැනීමත් මගේ රෝගේ සුව වෙන්න බලපෑවා. මං දැන් සුවෙන් ඉන්නවා. පිළිකාව කියන්නේ මාරාන්තිකයි තමයි. නමුත් දියවැඩියාව කියන එක පිළිකාවට වඩා භයානකයි. ලෙඩ වෙන්න පුළුවන්, සල්ලි නැති වෙන්න පුළුවන්, කැමැති කට්ටිය දාලා යන්න පුළුවන්. නමුත් නරක කාලයක් වගේම හොඳ කාලයක් එනවා. මනසින් වැටෙන ඇතුව ඉන්න එක තමයි හොඳම බෙහෙත. පිළිකාවෙන් හෝ වෙනත් රෝගයකින් පෙළෙන අයගෙන් මං ඉල්ලන්නේ එච්චරයි. අසනීප තත්ත්වයක ඔබේ බිරිඳ ඔබව දාලා යනවා. දැන් ඔබව 100%ක් හොඳින් අසනීපේ නිසා හැරගිය බිරිඳ නැවත ආවොත් ඔබ බාර ගන්නවද? මොන දේ තිබ්බත් නැතත් මම ජීවත් වෙන්නේ වර්තමානයේ. අසනීප තත්ත්වයෙන් නිසා මගේ විවාහ ජීවිතයේ තිබ්බේ කෙටි කාලයයි. ඒ අතීතයේ සිදුවීමක් විතරයි. මම ඇය ගැනවත් ඒ අතීතය ගැනවත් කතා කරන්න කැමති නැහැ. දැන් ඇය නැවත එන එකක් නැහැ, ආවොත් බාර ගන්නෙත් නැහැ. මම ඇය නිසා විඳවපු කාලයක් තිබ්බා. ඒ වගේ කාලයක් ආයෙ උදා කරගන්න මගේ කැමැත්තක් නැහැ. සතුටින් ජීවත් වෙන්න තිබ්බොත් මට ඇති. ඔබ දැන් පෙම්වතෙක්ද? කොහෙත්ම නැහැ. නිර්මාණවලට විතරයි මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. නැවත විවාහයක් කරගන්නවද? නැවත විවාහයක් ගැනවත් මම තාම හිතලා නැහැ.
අසනීප කාලේ ඔබ ළඟින්ම හිටියේ කවුද? මගේ දෙමාපියෝ සහ මගේ සහෝදරය දෙන්නා. එක අයියා කෙනෙක් විවාහකයි. ඔහු තමයි මට හයියක් උනේ. මම දැඩිව අසනීප තත්ත්වයෙන් ඉන්නකොට අම්මා තාත්තා මානසිකව වැටෙන්නේ නැති. නමුත් ඒ බව මට දැනෙන්න දුන්නේ නැහැ. අසනීපයක් තියෙනකොට වටේ ඉන්න අයත් මානසිකව වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනි කියලායි ඔහු කාටත් ආදර්ශයක් දෙමින් අවසානයේ කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.